ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම යටතේ ශ්‍රී ලංකාව සඳහා වන හතරවන උපදේශනය සහ දෙවන සමාලෝචනය අද සිදු කෙරෙනවා. මෙම සැසියේදී ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණ ප්‍රගතිය ඇගයීමට ලක් කෙරෙනු ඇති. මාස 48ක විස්තීර්ණ ණය පහසුකම යටතේ මේ දක්වා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට අනුමත කර ඇති සම්පූර්ණ ණය මුදල ඇමරිකානු ඩොලර් මිලියන 670ක් වෙනවා. පසුගිය වසරේ මාර්තු 20 වනදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මෙරටට ඇමරිකානු ඩොලර් බිලියන 2.9ක ණය මුදලක් අනුමත කරන ලද අතර එහි පළමු වාරිකය යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 333ක් මෙරටට හිමි වුණා. දෙවන වාරිකය යටතේ පසුගිය දෙසැම්බර් 13 වනදා ඇමරිකානු ඩොලර් මිලියන 337ක් මෙරටට ලැබුණු අතර තුන්වන ණය වාරිකය ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 330ක් ලබා දීමට නියමිතයි. තුන්වන වාරිකය සඳහා සාර්ථක සමාලෝචනයක් වෙනුවෙන් සියලු රටවල සහය අපේක්ෂා කරන බවයි රාජ්‍ය මාත්‍ය ශිහාන් සේමසිංහ පසුගියදා පැවසුවේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.